අයිබුවන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මේ YouTube නාලිකාව තුලින් ඔබට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ඉටු කර ගන්න ඕන කාර්යයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරනවා වගේම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට નિયમિત විවිධ වූ කාරණා සම්බන්ධයෙන් ඔබව පුළුල්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් තමයි මේ YouTube නාලිකාව මගින් ක්‍රියාත්මක කරන්නේ ඉතින් මීට පෙර අපි ඔබ වෙත ගෙන ආවා වාහනයක් නිසි පරිදි පවරා ගන්න කොහොමද MTA 6 ආකෘති පත්‍රය කොහොමද සම්පූර්ණ කරන්නේ ඒත් එක්කම වාහනයක ලියාපදිංචි සහතිකයේ කණුපිටපතක් ලබා ගන්න කොහොමද මරණින් මතු පැවරීමක් කරන්නේ කොහොමද වාහනයක් පවරනකොට ඔබ විසින් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද වගේම වාහනයක අලුතෙන් එන්ජින් එකක් තියන්නේ කොහොමද පාට මාරු කරගන්නේ කොහොමද බඳේ ස්වරූපය වෙනස් කරගන්නේ කොහොමද කියන කාරණා විවිධ වූ කාරණා සම්බන්ධයෙන් වැඩසටහන් මාලාව video මාලාවක් ඔබ වෙත ගෙනාවා. ඉතින් අද දවසේ අපි ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා ලියාපදිංචි සහතිකයක්. අපි පොත කියලා හඳුන්වන්නේ ඒ ලියාපදිංචි සහතිකයක් කොහොමද නිසි පරිදි හඳුනගන්නේ සහ ලියාපදිංචි සහතිකයේ අන්තර්ගතය කොහොමද කියලා හඳුනගන්නේ සහ ඒකේ තියෙන අංග ලක්ෂණ මොනවද කියලා අද වැඩසටහන තුලින් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉල්ලනවා ඔබගෙන් අපිත් එක්ක රැඳී ඉන්න කියලා. අපේ YouTube නාලිකාව subscribe කරන්න ඒත් එක්කම ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ වීඩියෝ සම්බන්ධයෙන් සහ ඔබට මොනවා හෝ කාරණයක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබට දැනගැනීමට අවශ්‍යව තියෙනවා නම් ඔබට මේ වීඩියෝවේ පහතින් comment කරන්න පුළුවන් ඔබට අවශ්‍ය තොරතුරු මොනවද කියලා. ඉතින් අපි ඒකට ඔබට ප්‍රතිචාර දක්වන්නත් බැඳී ඉන්නවා කියන ඉල්ලීමත් එක්ක ඒ ප්‍රකාශයත් එක්කම අපි අද දවසේ මාතෘකාව වෙත යොමු වෙමු වැඩි කතා බහකින් තොරව. හොඳයි අපි බලමු අද දවසේ කොහොමද ලියාපදිංචි සහතිකයක් හඳුනගන්නේ කියන එක. ඉතින් ඊට ප්‍රථමයෙන් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරලා තියෙන ලියාපදිංචි සහතික ගැන අවබෝධයක් ලබා ගැනීම වැදගත් කියලා හිතුවා. ඉතින් අපි බලමු මෝටර් වාහනයක් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළාට පස්සේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මේ අදාළ අයිතිකරුට ලියාපදිංචි සහතිකයක් නිකුත් කරනවා. මේක పూర్වයේ උඟක් ඉස්සර අපි නිකුත් කරලා තියෙන්නේ ලියාපදිංචි සහතිකයක් නෙමෙයි ඒක පොත. ඒක තමයි අද දවස වෙනකොටත් ඔබ විසින් භාවිතා කරන්නේ වාහනයේ පොත කියලා. ඔබට මේ දැర్శණයේ වෙන්නේ ඒ වගේ පැරණි ලියාපදිංචි පොතක්. වාහනයක ලියාපදිංචි පොතක්. අපි බලමු ඇතුළ පිටු. මෙන්න මේ ආකාරයෙන් තමයි ගොඩක් කාලයකට ඉස්සෙල්ලා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි පොතක් නිකුත් කරලා තියෙන විදිහ. එතකොට මේ පොතේ මුලින්ම සඳහන් වෙනවා වාහනේ ලියාපදිංචි අංකය. ඒත් එක්කම ඊට පස්සේ සඳහන් වෙනවා වාහනේ ලියාපදිංචි කරපු දිනේ වාහනේ වාහන පන්තිය බඳේ ස්වරූපේ පාට වාහනේ නිෂ්පාදිතයාගේ වර්ගීකරණය සහ නිෂ්පාදිතයා නම වර්ෂය අශ්ව බල ප්‍රමාණය එන්ජින් එකේ කැපැසිටිය චැසි අංකය පසුපිටේ සඳහන් වෙනවා එන්ජින් අංකය ටයර් සයිස් ඉන්ධන වර්ගය unload and weight එක සහ gross weight එක ඒත් එක්කම අත්සන සඳහන් වෙනවා මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයා වෙනුවට බලය පැවරු නිලධාරියෙකුගේ අත්සන සහ දිනේ. ඒකේ ඊළඟ පිටුවල සඳහන් වෙන්නේ වාහනේ අයිතිකරුවන් කවුද කියන එක. අයිතිකාරයාගේ නම තියෙනවා, ලිපිණය තියෙනවා, ඔහුගේ අත්සන තියෙනවා. මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයාගේ නියෝජිතයාගේ අත්සන තියෙනවා. ඊට පස්සේ ඊළඟ අයිතිකරු ඒ ආකාරයෙන් අයිතිකාරයන්ගේ විස්තර ඒ පිටුවල සඳහන් වෙනවා. මේක තමයි පොත කියලා හඳුන්වන්නේ. දැනට අපිත් සියලුම ලියාපදිංචි සහතිකවලට ඔබ ලියාපදිංචි සහතිකය කියන නම භාවිතා කරන්නේ නැහැ. වාහනේ පොත කියලා තමයි හඳුන්වන්නේ. මේක තමයි මුලින්ම භාවිතා කරපු ලියාපදිංචි පොත. මීට පස්සේ අපි භාවිතා කළා මේ වගේ දිග ලියාපදිංචි සහතිකයක්. මේක තමයි පළමු වරට ලියාපදින් සහතිකයක් හැටියට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු සහතිකය. මේක දිග අධික කොලයක් හැටියට තමයි එන්නේ. සියලුම තොරතුරු මේකේ අන්තර්ගත වෙනවා. වාහනේ පන්තිය, වාහනේ ලියාපදිංචි අංකය, මේක එක, බොඩි ටයිප් එක, vehicle class එක, ඉන්ධන ටයිප් එක, ඒ වගේ සියලුම ඉස්සර අර ලියාපදිංචි පොතේ අඩංගු වෙච්ච විස්තර සියල්ල මේකෙත් අන්තර්ගත වෙනවා. ඊට අමතරව වාහනේ ලියාපදිංචි තත්ත්වයේ ස්ටේටස් වෙන් රෙජිස්ටර්ඩ් මේක බ්‍රෑන්ඩ් නිව් වාහනයක්ද රිකන්ඩිෂන් vehicle එකක්ද යන්න මෙතන සඳහන් වෙනවා. වාහනේ වාහන ආදායම් බලපත්‍රය ලබා ගන්න ඕන පළාතත් සඳහන් වෙනවා. මෙන්න මේ පැත්තේ තියෙන තීරේ විශේෂ සටහන් සඳහන් වෙනවා. ඒත් එක්කම එහා පැත්තේ වාහනේ අයිතිකරුවන් කවුද කියලා සඳහන් වෙනවා. ඉහළින්ම සඳහන් වෙන්නේ වර්තමානයේ වාහනේ අයිතිකාරයා
ඊට පස්සේ සඳහන් වෙනවා යටින් සඳහන් වෙනවා ඊට මේ වාහනයට මීට පෙර හිමිකම් කියපු අයිතිකාරයන් කවුරුන්ද කියන එක. ඉන් අනතුරුව මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් තනි කොළයක ලියාපදිං සහතිකයක් භාවිතා කළා. මේ නිල් වර්ණයෙන් මුද්‍රිත කඩදාසියක භාවිතා කළා. ඊට පසුව බේජ් කලර් එකක් හැටියට තිබ්බා. වර්තමානයේ වෙනකොට මෙන්න මේ පාටින් පින් කලර් රෝස පාට කඩදාසියක තමයි ලියාපදිං සහතිකය මුද්‍රණය කළා නව අයිතිකරුට බාර දීම සිද්ධ කරන්නේ රෝස පාට කඩදාසියකින් තමයි වාහනේ ලියාපදිං සහතිකය මේ වෙනකොට භාවිතා කරන්නේ. ඔන්න ඕක තමයි වාහනේ ලියාපදිං සහතික විවිධ වර්ණවලින් සඳහන් වෙනවා ලියාපදිංචි පොත් තිබ්බා දිග ලියාපදිං සහතිකයක් තිබ්බා. එයා ඊට පස්සේ තනි කඩදාසියක ලියාපදිං සහතිකයක් මේ වෙනකොට භාවිතා කරනවා. ඒකේ පිටුපස තවත් තොරතුරු ඔබට වැදගත් වෙන තොරතුරු මුද්‍රණය කරලා තියෙනවා වර්තමානයේ භාවිතා කරන ඉදිරිපස තමයි වාහනේ අංග ලක්ෂණ සහ වාහනේ අයිතිකරුවන්ගේ තොරතුරු ඔවුන්ගේ නම් ගම් ලිපින ජාතික හැඳුනුම්පත් අංක සියල්ලම අන්තර්ගත වෙන්නේ. හොඳයි දැන් අපි බලමු වර්තමානයේ වෙනකොට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහනවල හිමිකරුවන්ට නිකුත් කරන ලියාපදිංචි සහතිකයේ අන්තර්ගතය කොහොමද තියෙන්නේ කියලා. මුලින්ම මෙන්න මේ කඩදාසිය තමයි මම ඉස්සෙල්ලා සඳහන් කරපු ලියාපදිංචි සහතිකයේ රෝස පාට කඩදාසිය තමයි නිකුත් කරන්නේ. මේකේ අපි වාහනේ අංග ලක්ෂණ සහ පුද්ගලයාට අනන්‍ය වෙන තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියන එක පරීක්ෂා කරලා බලමු. මුලින්ම මෙතන අංක 1 යටතේ වාහනේ ලියාපදිංචි අංකය සඳහන් වෙනවා. ඒ අදාළ අයිතිකරු පදිංචි ප්‍රදේශයේ අදාළ පළාතත් එක්ක. මේක WP හැටියට සඳහන් වෙන්නේ Western Province බස්නාහිර පළාතේ වාහනයක්. HF සහ තවත් අක්ෂර හතරක් මෙතන අන්තර්ගත වෙනවා. ඒක තමයි වාහනයේ ලියාපදිංචි අංකය. මේ WP කියන කෑල පළාත් අක්ෂරය ඒක හැරුණාම ඉතුරු අංක ටික ඉංග්‍රීසි අක්ෂර සහ ඉතුරු අංක ටික තමයි වාහනයේ ලියාපදිංචි අංකය වෙන්නේ. මෙතන ඉංග්‍රීසි අක්ෂර හඳුන්වා දීමට ප්‍රථමව අපි ඉලක්කම් වලින් තමයි වාහන හඳුනගත්තේ 1 3 2 3 31 32 64 55 ওই වගේ කියන අංක වලින් තිබ්බේ. ඊට පස්සේ ඒ කාණ්ඩ ඉවරුණාට පස්සේ අපි ඉංග්‍රීසි අක්ෂර හඳුන්වා දුන්නා. දැන් වර්තමානයේ වෙනකොට ඉංග්‍රීසි අක්ෂර වලින් සමන්විත වාහන තමයි ලියාපදිංචි ඉංග්‍රීසි අක්ෂරයක් තමයි වාහනයක් ලියාපදිංචි කිරීමේදී ලබා දෙන්නේ. ඒක තමයි වාහනේ ලියාපදිංචි කිරීමේ අංකය අංක 1 යටතේ සඳහන් වෙනවා. එතකොට අංක 2 යටතේ වාහනේ චැසියේ අංකය සඳහන් වෙනවා. මෙතන සාමාන්‍යයෙන් ඩිජිට් 17ක චැසියක් තියෙන්න පුළුවන්. ස්ටෑන්ඩඩ් වින් කෝඩ් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැතුව තියෙන සාමාන්‍ය නෝමල් චැසිස් තියෙන්න පුළුවන්. මේක තමයි චැසිය අංකය. මෙතන වාහනේටම අනන්‍ය වූ අංකය තමයි චැසිය අංකය වෙන්නේ. එතකොට මෙතන ඉංග්‍රීසි අක්ෂර තියෙනවා, ඉලක්කම් තියෙනවා. එතකොට මේ චැසිය අංකයක කිසිම විටකවත් ඉංග්‍රීසි අක්ෂරවල I අකුර සහ O අකුර අන්තර්ගත වෙන්නේ නැහැ. එහෙම අන්තර්ගත වෙලා තියෙන වාහනයක් ඔබගේ වාහනේ ලියාපදිං සහතිකයේ චැසිය අංකයේ O අකුරක් හෝ I අකුරක් මුද්‍රණය වෙලා තියෙනවා නම් ඒක වාහනේ චැසිය අංකයත් එක්ක පරීක්ෂා කරලා බලලා ඒක අපිට අපේ දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂක මහත්තයෙකුට පෙන්නලා මේ චැසිය අංකේ නිවැරදි කර ගැනීමට හැකියාව තියෙනවා. චැසිය අංකයේ සාමාන්‍ය ඩිජිට් 17යි වින් කෝඩ් එක. ඒ වින් කෝඩ් එකත් අර්ථ නිරූපණයක් වෙනමම තියෙනවා. ඒක අපි පසුව කතා කරමු. ඊට පස්සේ අංක 3 යටතේ වාහනේ අයිතිකාරයාගේ නම ඉහළ සීමාවේ ඉහළ පේළියේ නම තියෙනවා. ඊළඟ සීමාවේ වාහනේ අයිතිකරු පදිංචි වෙලා තියෙන ඔහුගේ ලිපිනේ සඳහන් වෙනවා. ඊට පසුව ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකයේ සඳහන් වෙනවා. සමහර වෙලාවට වාහන ලියාපදිංචි කරන සමහර ආයතනවල නමින් එතකොට ආයතනයේ නම ආයතනයේ අයිතිකරු චයාමන් කෙනෙක් හරි සෙක්‍රටරි කෙනෙක් හරි කවුරු හරි ආයතනයේ ප්‍රධානියාගේ නම සඳහන් වෙනවා, ආයතනයේ නම සඳහන් වෙනවා, ලිපිනේ සඳහන් වෙනවා. එතකොට ආයතනයේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ අංකය සඳහන් කරනවා. රාජ්‍ය ආයතනයක් නම් ආයතනයේ ආයතන ප්‍රධානියාගේ තනතුර සඳහන් වෙනවා, ආයතනයේ නම පමණයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ වැදගත්ම කාරණයක් තියෙනවා ඊළඟ කොටස අංක 4.
කොන්දේසි සහ විශේෂ සටහන් කියන තීරුවයකට තරමක් ඉඩ ප්‍රමාණයක් ඔබට මේ ලියාපදිං සහතිකයේ තබලා තියෙනවා. එතන අංක 1 යටතේ විශේෂයෙන්ම සෑම ලියාපදිං සහතිකයකම සඳහන් වෙනවා මේ ලියාපදිංචි සහතිකයේ මුල් පිටපතක්ද යන බව. මේ අංක 4 කියන කොන්දේසි සහ විශේෂ සටහන් කියන තීරයේ තමයි ඒක සඳහන් වෙන්නේ. දැන් මේ ලියාපදිං සහතිකයේ මේ අවලං කරපු ලියාපදිං සහතිකයක් ඒක ඔරිජිනල් කියලා සඳහන් වෙනවා. සමහර අවස්ථාවක මෙතන සඳහන් වෙනවා ඩුප්ලිකේට් කියලා. අනු පිටපතක් කියලා සඳහන් වෙනවා. ඩුප්ලිකේට් කියන එකත් සමග තව කෙටි ඉරිකැලක් එක්ක දිනයක් සඳහන් වෙනවා. ඒ දිනේ තමයි ඒ ලියාපදිං සහතිකයේ අනු පිටපත මුද්‍රණය කරපු දිනේ. ඩුප්ලිකේට් කියන කැලලට අමතරව දිනේ සඳහන් වෙනවා ඒ අනු පිටපත මුද්‍රණය කරපු දිනය. මේ දිනය මෙතන සඳහන් වෙනවා. ඒ දිනේම තමයි මෙතන පල්ලැහැ කෙළවරේ දකුණු පස යට කෙළවරේ printed date කියලාත් වැටෙන්නේත් ඒ දිනේම තමයි. ඒක තමයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගොඩ දෙනෙක් original ද duplicate ද කියලා හඳුනා ගන්න දන්නේ නැහැ. ලියාපදිං සහතිකයේ මෙන්න මේ අංක 4 යටතේ තියෙන කොටසේ ඉහළම තමයි original ද duplicate එක දනු පිටපතක්ද කියන බව සඳහන් වෙන්නේ. ඊට පස්සේ තවත් විශේෂ සටහන් කොන්දේසි සඳහන් වෙන අවස්ථා බොහෝමයක් තියෙනවා. මම කීපයක් සඳහන් කරන්නම්. සියල්ලම සඳහන් කරන්න අවස්ථාවක් නැහැ. විශේෂයෙන්ම යතුරු පැදිසා ත්‍රීරෝද රථවල කොන්දේසි සහ විශේෂ සටහන් බොහෝ විට අඩුයි. අපි මෝටර් කාර් රථයක් සැලකුවොත් සාමාන්‍ය සැලකිය යුතු කොන්දේසි සහ විශේෂ සටහන් ඇතුළත් වෙනවා. සාමාන්‍යයෙන් සහනදායි වාහන ආනයන බලපත්‍ර මත මෙරටට වාහනයක් ආනයනය කළාට පස්සේ බදු සහන සහිත වාහනයනය කරපු වාහනයන් නම් මෙතන සඳහන් වෙනවා ඩියුටි ෆ්‍රී ඉම්පෝර්ට්ස් කියලා කොන්දේසියක්. ඒත් එක්කම සමහර අර පර්මිට් වලට අපි වාහන ගෙන්නනවා කියන්නේ වාහන ආනයන බලපත්‍ර මත වාහනයක් මෙරටට ආනයනය කළා නම් ඒ වාහනේ සම්බන්ධෙනුත් විශේෂ කොන්දේසියක් මේ තීරයේ සඳහන් වෙනවා. සමහර වෙලාවට ඒ කොන්දේසිය තියෙන්න පුළුවන් අවුරුදු 5ක් යනකම් මේක වෙනත් පාර්ශවයකට පැවරීමක් කරන්න බෑ. අවුරුදු 5ක් වෙන්නත් පුළුවන් ඒක. සමහර අවස්ථාවකදී අවුරුදු 3ක් වෙන්නත් පුළුවන්. සමහර කොන්දේසි වල ඇතුළත් වෙනවා අවුරුදු 5 හෝ 3 ඇතුළත ඔබ වාහනේ පැවරීමක් කරනවා නම් තීරු බද්දෙන් 10% ප්‍රමාණයක් ගෙවලා ඔබට පැවරීමේ කටයුතු සිදු කරගන්න පුළුවන් කියලා සඳහන් වෙන කොන්දේසිත් මෝටර් කාර් රථවල විශේෂයෙන්ම සඳහන් වෙනවා. ඒත් එක්කම තවත් කොන්දේසියක් තියෙනවා. සුඛෝපභෝගී හෝ අර්ධ සුඛෝපභෝගී බද්දකට යටත් වෙන වාහනයක් නම් ඒ වාහනේ ටැක්ස් ගෙවන්න ඕනේ. සුඛෝපභෝගී හෝ අර්ධ සුඛෝපභෝගී බදු ගෙවීමට යටත් කියලා මෙතන කොන්දේසියක් සඳහන් වෙන්නත් පුළුවන්. විශේෂයෙන් මෝටර් කාර් රථවල සහ ඩබල් කැබ් රථවල ඕක සඳහන් වෙනවා. ඒත් එක්කම තවත් දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් වාහනය මෝටර් කාර් රථයක එන්ජින් එකක් මාරු කළා නම් එන්ජින් එකක් ඩීසල් එන්ජින් එකක් පෙට්‍රල් වලට මාරු කළත් පෙට්‍රල් එන්ජින් එකක් ඩීසල් වලට මාරු කළාම අපි මෙතන විශේෂ සටහනක් යොදනවා කන්වර්ටඩ් ටු ඩීසල් ටු පෙට්‍රල් පෙට්‍රල් ටු ඩීසල් කියලා විත් ඉෆෙක්ට් ෆ්‍රොම් ඩේට් එකත් එක්ක මෙතන සඳහනක් යොදනවා. ඒ කියන්නේ එන්ජින් එක කියන්නේ ඉන්ධන ටයිප් එක මාරු වුණාම කන්වර්ටඩ් ටු පෙට්‍රල් ලෝ ඩීසල් ඩීසල් ලෝ පෙට්‍රල් කියලා සඳහනක් දානවා. එහෙම නැතුව එන්ජින් එක සේම් මොඩල් එකේ සහ එකම ඉන්ධන ටයිප් එකේ එන්ජින් එකක් මාරු කළත් අපි විශේෂ සටහනක් යොදනවා. චේන්ජ් ඔෆ් එන්ජින් සේම් ෆුවෙල් කියලා විශේෂ සටහනකුත් යොදනවා. ඒව සාමාන්‍යයෙන් සෑම වාහනයකම යතුරු පැදි ත්‍රීරෝද රථ ඇරුණාම සෑම වාහනයේම කම ඔබට සමහර අවස්ථාවලදී මෙන්න මේ කියන තීරේ දැක ගන්න පුළුවන්. සමහර අවස්ථාවන් තියෙනවා වාහන අධිකරණවල වෙන්දේසි වලින් විකුණන අවස්ථා තියෙනවා. එතකොට මෙතන විශේෂ සටහනක් දානවා අධිකරණ වෙන්දේසියකින් මිලදී ගත්ත වාහනයක් බවට හඳුනා ගැනීමට. ඒත් එක්කම රක්ෂණ සමාගම්වල වෙන්දේසි වලින් විකුණන වාහනවලත් ඒ අදාළ කොන්දේසිය විශේෂ සටහන මෙතන ඇතුළත් කරන අවස්ථා තියෙනවා. ඔබට සාමාන්‍යයෙන් දැක ගන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම සමහර CR වල ලියාපදිං සහතිකයේ කොන්දේසි ඇතුළත් වෙනවා. මෝටර් ලොරි රථවල තමයි විශේෂයෙන්ම විශාල කොන්දේසි ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. මම එකක් ඔබට පෙන්වන්නම්. මෙන්න මේ තීරයේ කොන්දේසි විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. මුළු තීරයේම උපයෝගී කරගෙන කොන්දේසි යොදලා තියෙනවා. ඔබට පහසුවෙන් බලා ගන්න පුළුවන්. මෙතන ඔරිජිනල් කියලා තියෙනවා. ඊළඟ කොන්දේසිය තියෙනවා permission to ride on A class road only. A ශ්‍රේණියේ මහා මාර්ගයක පමණයි මේ වාහනේ භාවිතා කරන්න පුළුවන්. ඊළඟ කොන්දේසිය තියෙනවා the vehicle shall be fitted with a blinker that should be switched on when flying on highways.
අර බ්ලින්කර් එකක් සවි කරන්න ඕනේ මහා මාර්ගයක මේ වාහනේ භාවිතා කරනවා නම් ඒ වගේ විශාල කුන්දේසි ප්‍රමාණයක් මේ වාහනයට අදාළව නිකුත් කරලා තියෙනවා මේක සාමාන්‍ය මාර්ගයේ භාවිතා කරන මෝටර් ලොරියකට වඩා විශාල ප්‍රමාණයේ ලොරි රථයක් නිසා තමයි මේ වගේ විශාල කොන්දේසි ප්‍රමාණයක් පොලිසිය දෙපැත්තේ දාගෙන වාහනේ භාවිතා කරන්න ඕන ස්පීඩ් ලිමිට් එකක් තියෙනවා ඒ වගේ RDA එකේ පර්මිෂන් ගන්න ඕන ඒ වගේ විශාල කොන්දේසි ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙනවා ඉතින් මම මේක පෙන්වුවේ ඔබට දාලා අවබෝධයක් ගන්න කොහොමද කොන්දේසි ඇතුළත් වෙන්නේ කියලා ඉතින් අපි බලමු සාමාන්‍යයෙන් ලොරි රථයක් අධිත්ත කාර්ය වාහනයක් වගේ වාහනවල vehicle class එක වෙනස් කළා නම් motor lorry කියන category dual purpose category එකට වෙනස් කළා නම් ඒත් අපි මෙතන සඳහන් කරනවා කවදද ඒක වෙනස් කළේ කියලා විශේෂ සටහනක් යොදනවා ඒත් එක්කම body type එක lorry එක open body යක් close කළාද close body යක් open කළාද ඒ කරපු දවසත් එක්ක body type එක වෙනස් වුණා කියලා මෙතන සඳහන් කරනවා ඒ වගේ විශේෂ කොන්දේසි lorry වල සහ dual purpose vehicle වල ඇතුළත් වෙන්න පුළුවන් crew cab වල ඇතුළත් වෙන්න පුළුවන් single cab වල ඇතුළත් වෙන්න පුළුවන් බස් රථයක් ගත්තොත් බස් රථවල නම් ලොකුවටම කොන්දේසි අදාළ වෙන්නේ නැහැ හැබැයි ඇතුළත් කරන කොන්දේසි සහ සටහන් කීපයක් තියෙනවා මගී ප්‍රවාහන සේවයේ යෙදিলা තියෙන බස් රථයක් නම් ඒ කියන්නේ රූට් පර්මිට් තියෙන බස් රථයක් නම් අනිවාර්යයෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් අනුමැතිය ලබා ගන්න ඕනේ මාර්ග බලපත්‍රය ලබා ගන්න ඕන NTC එකෙන් එතකොට ඔම්නි බස් රථයක් හැටියට ඒක කන්වර්ට් කරන්න ඕන ඒක මෙතන සඳහන් කරනවා කන්වර්ටර් ටු ඔම්නි බස් එකක් හැටියට ඒත් එක්කම සමහර වෙලාවට සෑම් බස් රථයකම ඉන්ටර්නල් හයිට් එක කොච්චරද කියලා මෙතන සඳහන් වෙනවා ඉන්ටර්නල් හයිට් එක කියන්නේ අභ්‍යන්තරයේ බස් රථයේ අභ්‍යන්තරයේ උස පල්ලැහැ තට්ටුවේ ඉඳන් ඉහළ වහලේට තියෙන උස තමයි ඉන්ටර්නල් හයිට් එක කියලා මෙතන සඳහන් කරන්නේ මෝටර් ලොරි රථවල සමහර වෙලාවට මෙතන සඳහන් කරනවා පේලෝඩ් එකක් පේලෝඩ් එකක් කියලා කියන්නේ දල බරෙනුත් වාහනේ දල බරෙන් වාහනේ බර අඩු කළාම එන පැටවුම් බර අන්න ඒ කොච්චරක් වාහනේ බඩු ගෙනියන්න පුළුවන් ඒ සම්පූර්ණ බර කොච්චරද කියලා මෙතන සඳහන් වෙනවා විශේෂයෙන්ම ටැංකර්ස් වල බවුසර් අර තෙල් අදින බවුසර් සමහර ද්‍රව ප්‍රවාහණය කරන බවුසර් වල බූම් ට්‍රක් වල vehicle carriers වල සිමෙන්ට් බවුසර්ස් වල තමයි සාමාන්‍යයෙන් පේලෝඩ් එකක් අන්තර්ගත කරන්නේ. ඔය වගේ විශේෂ වූ කොන්දේසි සහ සටහන් මෙන්න මේ කියන තීරය අංක 4 යට තියු මේ කීයට තීරේ ඇතුළත් වෙනවා සියලුම දේවල් මෙතන කියන්න ඉඩ අවස්ථාව නැහැ. මම කීපයක් පමණයි සඳහන් කළේ. ඔබ වාහනයක් මිලදී ගන්නකොට විශේෂයෙන්ම සැලකිලිමත් වන්න මෙන්න මෙතන තියෙන කොන්දේසි මොනවද කියලා. සමහර කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි ඉවත් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අර අවුරුදු 5ක් හෝ අවුරුදු 3ක් යනකම් වාහනේ පවරන්න බැහැ කියන කොන්දේසි අදාළ කාල සීමාව ඉවර වුණාට පස්සේ වාහනේ පැවරීමේදී එතන අද මෙතන සඳහන් වෙන කොන්දේසි ඉවත් කරනවා එතකොට ඊට යටි කොන්දේසිය සඳහන් වෙන්නේ නැහැ මෙන්න මේ අංකයක් එක්ක deleted on කොන්දේසිය delete කළා කියලා සඳහන් වීමක් කරනවා මෙතන ඒක ගැනත් අවබෝධයක් ලබා ගන්න ඊළඟට වැදගත් කාරණයක් තියෙනවා අංක 5 යටතේ පරණම අයිතිකරු absolute owner මේක තමයි ඔබ වාහනයක් මූල්‍ය සමාගමක් මගින් මූල්‍ය පහසුකමක් ලබාගෙන වාහනයක් මිලදී ගන්නවා නම් ඒ අදාළ මූල්‍ය සමාගම නම මෙතනට ඇතුළත් කරනවා පරමායිතිකරු හැටියට එහෙමත් නැත්නම් ඔබ වාහනය උගස් කරනවා නම් උගස් කරපු ආයතනයේ නම ලිපිනේ සහ ඒ අදාළ දිනේ ඇතුළත් කරනවා මම එහෙම ඇතුළත් කරපු එකක් ඔබට පෙන්වන්න මෙන්න මේක මෙන්න මේ වාහනේ absolute tone හැටියට AMW Capital Leasing Finance PLC ඒගොල්ලන්ගේ දිනේ තියෙන ඇඩ්‍රස් එක තියෙනවා මූල්‍ය පහසුකම ලබාගත් දිනේ ඇතුළත් වෙනවා ඒක තමයි ඇබ්සලූට් ඕනර්ෂිප් එක එතකොට මේක ඔබ සම්පූර්ණයෙන් මූල්‍ය පහසුකමෙන් ලබාගත් ණය මූල්‍ය වාරික ගෙවල අවසන් වුණාට පස්සේ ඔබට ලියාපදිං සහතිකේ අදාළ මූල්‍ය සමාගමෙන් ලබා දෙනවා ඒත් එක්කම තවත් ලිපියක් ලබා දෙනවා ඒගොල්ලන්ට මේ තව දුරටත් මේ වාහනේ සම්බන්ධයෙන් ඉන්ට්‍රෙස්ට් එකක් නැහැ වාහනේ ලියාපදිංචි සහතිකෙන් මේ ඇබ්සලූට් ඕනර්ෂිප් එක ඉවත් කරන්න ඒගොල්ලන්ගේ එකඟතාවය ලබා දෙනවා කියලා ලිපියකුත් ලබා දෙනවා ඒකත් ලබා ගන්න අනිවාර්යයෙන්ම ඒකට අපි කියන්නේ ඩිලීෂන් ලෙටර් එක කියලා ඊළඟට වාහනේ එන්ජින් අංකය ඔබේ වාහනේ සඳහන් කරලා තියෙන එන්ජින් අංකය මෙතන ඇතුළත් වෙනවද කියලා බලන්න මේක තමයි වාහනේ එන්ජින් අංකය අංක 6 යටතේ එන්ජින් අංකය සඳහන් වෙනවා ඒත් එක්කම අංක 7 යටතේ වාහනේ එන්ජිමේ ධාරිතාවය සිලින්ඩර් කැපැසිටිය කොච්චරද කියලා සඳහන් වෙනවා ඩීසල් පෙට්‍රල් වාහනවල CC කැපැසිටි CC යුනිට් එකෙන් එන්ජින් ධාරිතාව සඳහන් වෙනවා
ඉලෙක්ට්‍රික් වාහනයක් නම් සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික් වාහනයක් නම් මෙතන කිලෝවොට් ගාන කොච්චරද කියලා සඳහන් වෙනවා. ඊළඟට වාහනයේ පන්තිය. මේක තමයි වැදගත්ම එක. වාහනේ මොන වාහනයක්ද කියලා හඳුනා ගන්න තියෙන වාහන පන්තිය තමයි මෙතන ඇතුළත් වෙන්නේ. මේක මෝටර් ලොරියක්. මෝටර් කාර් රථයක් නම් මෙතන මෝටර් කා කියලා තියෙනවා. ද්විත්ව කාර්ය වාහනයකට වැටෙනවා නම් මෝටර් ඩුවල් පර්පස් වෙහිකල් කියලා වැටෙනවා. සාමාන්‍යයෙන් වෑන් රථ සහ ඩබල් කැබ් රථ මෙතන ඩුවල් පර්පස් වෙහිකල් කියලා සඳහන් වෙනවා. ඩුවල් පර්පස් වෑන් කියලා සඳහන් වෙන්න පුළුවන්. යතුරු පැදියක් නම් මෝටර් සයිකල් කියලා තියෙනවා. ත්‍රී රෝද රථයක් නම් මෝටර් ට්‍රයිසිකල් කියලා තියෙනවා. ට්‍රැක්ටර් රථයක් නම් ලෑන්ඩ් වෙහිකල් එකක් කියලා මෙතන සඳහන් වෙනවා. බස් රථයක් හැටියට ගණන වාහනයක් නම් මෝටර් කෝච් කියලා මෙතන සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් අර ස්පෙෂල් පර්පස් වෙහිකල් එකක් හැටියට, ඒ කියන්නේ JCB එකක්, කොන්ක්‍රීට් මික්ස්චර් එකක් වගේ වාහනයක් නම් මෙතන ස්පෙෂල් පර්පස් වෙහිකල් එකක් හැටියට සඳහන් වෙනවා. ඔන්න ඔව තමයි මෝටර් කා මෝටර් වාහනයක වෙහිකල් ක්ලාස් එක. සමහර වෙලාවට ලයිට් මෝටර් ලෝරි තියෙන්න පුළුවන්, ලයිට් මෝටර් කෝච්, ඒ වගේ විවිධ වූ ආකාරයේ වාහන පන්ති මෙතන ඇතුළත් වෙනවා. ඒ අදාළ වාහනේ වාහන පන්තිය. මේ නමේ යටතේ බදු අය කිරීමේ පන්තිය සඳහන් වෙනවා. මේක නම් දැනට භාවිතා කරන්නේ නැහැ. මේක ඉස්සර අර ඩීසල් සහ ඩීසල් බදු, පෙට්‍රල් බදු වලට අදාළව හඳුන්වලා දුන්න බදු අය කිරීමේ පන්තියක්. මේක එච්චරම වැදගත් වෙන්නේ නැහැ. ඊළඟට අංක 10 යටතේ සඳහන් වෙනවා වාහනේ ලියාපදිංචි කිරීමේ තත්ත්වය. එතකොට මෙතන විශේෂයෙන්ම සඳහන් වෙන කාරණේ තමයි මේ වාහනේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක්ද, රිකන්ඩිෂන් වෙහිකල් එකක්ද කියලා බලා ගන්න ඔබට මේ අංක 10 යටතේ තියෙන වාහනේ ලියාපදිංචි කිරීමේ තත්ත්වය කියන තීරුව පරීක්ෂා කිරීමෙන් ඔබට හඳුන්වා ගන්න පුළුවන්. දැන් මේ රථේ බ්‍රෑන්ඩ් නිව් රථයක්. ඒ කියන්නේ වාහනේ නිෂ්පාදනය කරපු ආයතනය කිසිම හේ රටේ භාවිතා කිරීමකින් තොරව මෙරට ගෙනල්ලා මෙරටදී ලියාපදිංචි කරපු වාහනය. සමහර වෙලාවට මෙතන රිකන්ඩිෂන් කියලා තියෙනවා. එතකොට ඒ අදාළ වාහනේ නිෂ්පාදනය කරපු රටේ භාවිතා කරලා වෙනත් රටකට ගිහිල්ලා එතනත් භාවිතා කරලා මෙරටට ඇවිල්ලා මෙරට ලියාපදිංචි කරපු වාහනයක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල මෙතන තියෙනවා ලෝකලි බිල්ට් කියලා. එතකොට මේක ඒ වාහනේ දේශීයව නිෂ්පාදනය කරපු වාහනයක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල මෙතන තියෙනවා බ්‍රෝඩ් ෆෝම් ඔක්ෂන් කියලා. එතනදී අදහස් වෙන්නේ මේ වාහනය ශ්‍රී ලංකා රේගුව විසින් මොකක් හෝ කාරණයකට නීත්‍යානුකූල නොවන ආකාරයේ මෙරට රාන්නේ කළා, ශ්‍රී ලංකා රේගුව මගින් වෙන්දේසි කරපු වාහනයක් බව හඳුනා ගන්න තමයි මෙතන බ්‍රෝඩ් ෆෝම් ඔක්ෂන් කියලා සඳහන් වෙන්නේ. ඊට අමතරව තවත් තත්වයක් මෙතන සඳහන් වෙනවා ලෝකලි ඇසෙම්බල් කියලා. දේශීය වශයෙන් ඇසෙම්බල් කරපු වාහන, එකලස් කොටස් එකලස් කරපු වාහනයක් බව හඳුනා ගන්න පුළුවන්. මෙතන ලෝකලි ඇසෙම්බල් කියලා තියෙන්න පුළුවන්, නිව් කියලා තියෙන්නත් පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් නැතුව නිව් කියලා තියෙන්නත් පුළුවන්. එතනින් අදහස් වෙන්නේ පොඩි කිලෝමීටර් ගානක් පමණක, ඒ කියන්නේ නිෂ්පාදනය කරපු ප්ලාන්ට් එකේ ඉඳන් වෙනත් පරිශ්‍රයකට රැගෙන යාමේදී කිලෝමීටර් 2-3ක් පාවිච්චි කරපු වාහනයක් බව හඳුනා ගන්න මෙතන නිව් කියලා තියෙනවා. ටෝටලි බ්‍රෑන්ඩ් නිව් නැතුව නිව් නිව් කියලා තියෙන්නත් පුළුවන්. ඔන්න ඔය කියන කාරණා තමයි ලියාපදිංචි කිරීමේ තත්වේදී මෙන්න මේ කියන කොටසේ ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ අංක 11 යටතේ ඉන්ධන වර්ගයේ කුමක්ද කියලා සඳහන් වෙනවා. මේක ඩීසල් මාදිලියට අයත් එන්ජින් එකක් තියෙන ඩීසල් ඉන්ධන ටයිප් එක භාවිතා කරන වාහනයක්. මේක පෙට්‍රල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙතන හයිබ්‍රිඩ් වාහනයක් නම් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් කියලා තියෙනවා. එහෙමත් නැත්නම් ඩීසල් ඉලෙක්ට්‍රික් කියලා තියෙනවා. පූර්ණ වශයෙන්ම ඉලෙක්ට්‍රික් වාහනයක් නම් මෙතන ඉලෙක්ට්‍රික් කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ අංක 12 යටතේ වාහනේ මේක එක මොකක්ද, වාහනේ බ්‍රෑන්ඩ් එක කියලා සඳහන් වෙනවා. Mitsubishi, Nissan, Toyota, ඊට පස්සේ Tata, Ashok Leyland, ඒ වගේ විවිධ වූ වාහන වර්ග, කාර් වර්තවරණ විවිධ වූ තියෙනවා, BMW, Benz, ඒ ආකාරයෙන් විශේෂ ගොඩාක් වාහන මාදිලි මෙතන තියෙනවා, වර්ග බ්‍රෑන්ඩ් තියෙනවා. ඒක තමයි මෙතන සඳහන් වෙන්නේ. ඊට පස්සේ අංක 13 යටතේ නිෂ්පාදිත රට, මේ වාහනේ නිෂ්පාදනය කරපු රට කුමක්ද කියලා මෙතනින් හඳුනා ගන්න පුළුවන්. අංක 14 යටතේ වාහනේ මොඩල් එක, මොඩල් එක මේක ලොරි රථයක් ඉඳ මේක කැන්ට මොඩල් එකේ එකක්, මේක සමහරට එල්ෆ් වෙන්න පුළුවන්. මේ මොඩල් එකම මේ චැසියෙත් මෙතන තියෙනවා. FE535E කියන්නේත් මේ මොඩල් එකම තමයි. චැසිය පරිශීලනය කළත් ඔබට වාහනේ මොඩල් එක කුමක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අංක 15 යටතේ නිෂ්පාදිතයාගේ වර්ගීකරණය තියෙනවා. ඒ කියන්නේ මේ වාහනේ හදපු නිෂ්පාදිකයා, මැනුෆැක්චරර්, මේ වාහනේ මොකක් හැටියටද හඳුන්වන්නේ කියන එක. එතකොට එයා මේ සඳහන් කරලා තියෙනවා මෝටර් ලොරියක් කියලා. ඊළඟ කාරණේ අංක 16, රෝද පරතරය, වීල් බේස් එක.
ekeni isserha front axle eke indam front rodi madhyal aksiye indam piti passe tiyena rodi madhyal aksiyata tiyena dura tamai front axle rear axle ek gawata tiyena madhyal aksha athara dura tamai wheel base ek kiyala sadahan wenne meka meter walin tiyennat puluwan centimeter walin tiyennat puluwan angka 17 yatate pasupasata nera athi kotasa overhang ekeni pat piti passe rear wheel eke madhyal aksiye indam wahane kelorata tiyena dura metana centimeter walin tamai boho wida tiyena centimeter 180 ඊට පස්සේ තියෙනවා type of body බඳේ වර්ගය අංක 18 යටතේ බඳේ මොකද්ද ස්වරූපය කියලා තියෙනවා motor tricycle එකක් නම් 3 road රථයක් නම් මේක සාමාන්‍යයෙන් close කියලා එන්නේ යතුරු පැදියක් නම් motor bicycle එකක් නම් මේක open කියලා එනවා motor car රථවල විවිධ වූ body type තියෙනවා සාමාන්‍යයෙන් close තමයි තියෙන්නේ close වලට අමතරව hatchback තියෙන්න පුළුවන් sedan කියලා body type තියෙන්න පුළුවන් saloon තියෙන්න පුළුවන් ඊට පස්සේ close body එක තියෙන්න පුළුවන් convertible body එක තියෙන්න පුළුවන් two door cooper two door close ඒ වගේ විවිධ වූ body type තියෙන්න පුළුවන් dual purpose vehicle එකක් නම් van එකක් නම් අනිවාර්යයෙන් මෙතන close කියලා body type එකක් තියෙන්න පුළුවන් dual purpose vehicle double cab එකක් වගේ නම් open තියෙන්නත් පුළුවන් පිටිපස්සේ කැනපිය ගහලා ඒක register කරලා තියෙනවා නම් close කියලා තියෙන්නත් පුළුවන් crew cab වලත් මෙතන crew cab රතයක් කියලා තියෙන්නත් පුළුවන් සමහර වෙලාවට කැනපි register කරලා එහෙම close කරලා තියෙනවා නම් close කියලා තියෙන්න පුළුවන් lorry රතවල තමයි විශේෂයෙන්ම මෙතන body type විවිධ වූ body type තියෙන්නේ සාමාන්‍යයෙන් half body එකක් තියෙන lorry රතයක් නම් open කියලා තියෙනවා body close කරලා පිටිපස්සේ full body එකක් තියෙනවා නම් close කියලා තියෙනවා tipper රථයක් නම් tipper කියලා මෙතන තියෙනවා එහෙමත් නැත්නම් dump truck එක කියලා මෙතන සඳහන් වෙනවා bowser එකක් නම් bowser එකක්ද tank එකක්ද කියලා මෙතන සඳහන් වෙනවා boom truck එකක් නම් boom truck කියලා සඳහන් වෙනවා vehicle carrier එකක් නම් vehicle carrier කියලා තියෙනවා self loader නම් self loader තියෙනවා විවිධ වූ body type මෙතන තියෙනවා ඒවා වාහනේ බඳේ ස්වරූපයේ තමයි type of body හැටියට මෙතන සඳහන් වෙන්නේ tractor රථයක් නම් මෙතන open කියලා සඳහන් වෙනවා ඊළඟට අංක 19 යටතේ මේ වාහනය නිෂ්පාදනය කරපු වර්ෂය සඳහන් වෙනවා. එතකොට මේක 2003 වර්ෂයේ නිෂ්පාදනය කරපු වාහනයක් බව හඳුනා ගන්න පුළුවන් මේ අංක 19 පරිශීලනය කිරීමෙන්. ඊට පස්සේ අංක 20 යටතේ මේ වාහනේ වර්ණය කුමක්ද කියලා සඳහන් වෙනවා. සුදු පාට. සමහර වෙලාවට මෙතන වර්ණ කීපයක් අන්තර්ගත වෙන්න පුළුවන්. වර්ණ හතරක් වගේ උපරිම අන්තර්ගත වෙන්න පුළුවන් වාහනේ වර්ණය. ඊට පස්සේ අංක 21 යටතේ පෙර අයිතිකරුවන්. මෙතන මම වහලා තියෙන අයිතිකරුවන් නම් ප්‍රදර්ශනය කරන්න බැරි නිසා මේ මෙතන තමයි සඳහන් වෙන්නේ මේ ඕන වර්තමාන අයිතිකරුට පෙර හිටපු අයිතිකරු ඉනිෂියල්ම හිටපු අයිතිකරු මෙතන සඳහන් වෙනවා එයා ඊට යටින් සඳහන් වෙනවා මේ වර්තමාන අයිතිකරුට මේ අයිතිකරුගෙන් මේ වාහනේ පැවරිච්ච දිනය කුමක්ද කියලා ඉනිෂියයි මේ අයිතිකරුට පෙර හිටපු අයිතිකරු මෙතන සඳහන් වෙනවා එතන යටින් වාහනේ පැවරිච්ච දිනේ සඳහන් වෙනවා සමහර ලියාපදිංචි සාතිකලෝ අයිතිකරුවන් කීපයක් ඉන්නවනම් ඒ අයිතිකරුවන් ප්‍රමාණය මෙතන සඳහන් වෙනවා ඊට සම්පූර්ණ යටින් total previous owners-ලා කොච්චරක් හිටියද කියලා සඳහන් වෙනවා මෙන්න මේ අයිතිකරුට මෙන්න මෙතන නම සඳහන් වෙන අයිතිකරුට පෙර කොච්චර අයිතිකරුවන් ප්‍රමාණයක් මෙතන හිටියද කියලා total previous owners-ලා ගාන කොපමණද කියලා මෙතන සඳහන් වෙනවා හැබැයි වර්තමානයේ වෙනකොට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලියාපදිංචි සාතිකවල වාහනේ වර්තමාන අයිතිකරුත් පෙර සිටපු අයිතිකරුත් පමණයි සඳහන් වෙන්නේ total previous ලා owners ලා මෙතන print කරන්නේ නැහැ සහ previous ලා owners ලා previous owners ලා කොපමණ සංඛ්‍යාවක් හිටියද කියන ප්‍රමාණය මෙතන සඳහන් කරන්නේ නැහැ වර්තමාන අයිතිකරුත් ඊට పూర్වයෙන් හිටපු අයිතිකරුත් පමණයි මෙතන සඳහන් වෙන්නේ ඊළඟට අංක 22 යටතේ වාහනේ ආසන ගණන කොපමණක්ද කියලා මෙතන සඳහන් වෙනවා සාමාන්‍යයෙන් මෝටර් ලොරි රථයක නම් ආසන ගණන මෙතන සඳහන් වෙන්නේ නැහැ මේ ඍණ 1යි කියලා සඳහන් වෙන්නේ අනිත් වාහනවල 3 රෝද රථවල යතුරු පැදියවල සඳහන් වෙන්නේත් නැහැ 3 රෝද රථවල මෝටර් කාර් රථවල ඩබල් කැබ් වෑන් මෝටර් කෝච් බස් වල සඳහන් වෙනවා වාහනේ ආසන ගණන කොපමණ සංඛ්‍යාවක් තිබෙනවද කියලා ට්‍රැක්ටර් රථවල ස්පෙෂල් පර්පස් වෙහිකල් වල ආසන ගණන සඳහන් වෙන්නේ නැහැ 23 යටතේ වාහනේ බර සඳහන් වෙනවා unloaded weight එකයි gross weight එකයි වාහනේ බර සහ බඩුත් සමග බර gross weight එක කියන්නේ බඩුත් සමග බර. එතකොට බඩුත් සමග බරෙන් unloaded weight එක වාහනේ බර අඩු කළාම මේකේ පැටවුම් බර කොච්චරද කියලා ලැබෙනවා. ඊට පස්සේ වාහනේ ටයර් ප්‍රමාණය අංක 24 යටතේ සඳහන් වෙනවා front tire එකේ size එකයි rear tire එකේ size එකයි axle එක single ද dual ද wheel එක single dual ද කියලා මෙතන සඳහන් වෙනවා. ඊට පස්සේ වාහනේ දිග උස
palala angka 25 yatate sandahan wenawa internal height එක මෙතන පෙනුනට මෙතන internal height එක සඳහන් කරන්නේ බස් රථවල විතරයි internal height එක සඳහන් කරන්නේ ඒක මෙතන වෙනුවට මෙන්න මේ කොන්දේසි කියන තීරයේ විශේෂ සටහනක් යටතේ internal height මෙච්චරයි කියලා සඳහන් කරනවා මේක සාමාන්‍ය මීටර් වලින් තියෙන්නත් පුළුවන් සෙන්ටිමීටර් වලින් තියෙන්නත් පුළුවන් යුනිට් එක අංක 26 යටතේ පළාත් සභාව මෙන්න මේ වාහනේ වර්තමාන අයිතිකරු පදිංචි වෙලා තියෙන ලිපිණයට අදාළ දිස්ත්‍රික්කයේ අඩංගු වෙන පළාත තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට මේක වෙස්ටර්න් ප්‍රොවින්ස්. එතකොට මේ වාහනයේ වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගන්න ඕනේ බස්නාහිර පළාතේ පිහිටි ඕනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් වාහනේ ආදායම් බලපත්‍රය ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන සදන් ප්‍රොවින්ස් නම් සදන් ප්‍රොවින්ස් එකේ තියෙන ඕනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් වාහනේ ආදායම් බලපත්‍රය ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. හැබැයි මෙතන සදන් ප්‍රොවින්ස් එකක් වෙස්ටර්න් ප්‍රොවින්ස් එකකින් ගන්නත් වෙස්ටර්න් ප්‍රොවින්ස් එක සදන් ප්‍රොවින්ස් එකකින් ගන්නත් හැකියාවක් නැහැ. අදාළ පළාතෙන්ම තමයි ඔබට ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමට ලබා ගැනීමට හැකියාව තියෙන්නේ. ඊට පස්සේ අංක 27 යටතේ වාහනේ ලියාපදිංචි කරපු දිනේ සඳහන් වෙනවා මේක 2003 6/10 වෙනි දින ලියාපදිංචි කරපු වාහනයක්. ඊට පස්සේ අංක 28 යටතේ ගෙවිය යුතු බදු කාණ්ඩය මොකක්ද කියලා මෙතන සඳහන් වෙනවා මම අර මුලින් සඳහන් කළා මෝටර් කාර් රථයක් නම් පෙට්‍රල් මෝටර් කාර් රථයක් නම් එන්ජින් කැපැසිටිය 1800ට වැඩි වූ පෙට්‍රල් මෝටර් කාර් රථත් එන්ජින් කැපැසිටිය 2200ට වැඩි වූ ඩීසල් මෝටර් කාර් රථ හෝ ජීප් රථවලටත් සුඛෝභෝගී හෝ අර්ධ සුඛෝභෝගී බදු ඇතුළත් වෙනවා ඒක මෙන්න මෙතන සඳහන් වෙනවා අංක 28 යටතේ ලක්සරි ටැක්ස් එකක්ද සෙමි ලක්සරි ටැක්ස් එකක්ද කියලා සඳහන් වෙනවා ඕකම ඩබල් කැබ් වලටත් ඔය එන්ජින් කැපැසිටියයි ඔය ඉන්ධන ටයිප් එකයි මත තමයි එකම රේන්ජ් එකෙන්ම තමයි ලක්සරි ටැක්ස් එකක්ද සෙමි ලක්සරි ටැක්ස් එකක්ද ඇප්ලිකබල් වෙන්නේ කියලා මෙතන සඳහන් වෙනවා එතකොට පළමු ලියාපදිංචි දිනේ ඉඳන් ලියාපදිංචි කරපු දිනේ ඉඳන් අනුයාත අවුරුදු 7ක් යනකම් ලක්සරි හෝ සෙමි ලක්සරි හෝ ටැක්ස් ගෙවන්න ඕන. ඔබට ඒක රක්ෂණ වාරික අලුත් කරන අවස්ථාවේදී රක්ෂණ සමාගමට ගෙවීමට හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහින්පිට ප්‍රධාන කාර්යාලයට පැමිණිලා ලක්සරි හෝ සෙමි ලක්සරි බදු ගෙවීමට හැකියාව තියෙනවා. අදාළ බදු අංශයට ගිහිල්ලා. ඊට පස්සේ අංක 29 යටතේ මෙතන මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයා වෙනුවට ඔහුගේ නියෝජිතයෙක් නියෝජ කොමසාරිස්වරේ කොමසාරිස්වරයෙක් හෝ සහකාර කොමසාරිස්වරයෙකුගේ අත්සන සහ නිල මුද්‍රාව මෙතන සඳහන් කරනවා. ওই ටික තමයි සාමාන්‍යයෙන් ලියාපදිංචි සහතිකයක අන්තර්ගත වෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඔබ ලියාපදිංචි සහතිකයේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් වුණා කියලා. හොඳයි අපි දැන් කතා කළා වාහනයක ලියාපදිංචි සහතිකයේ අන්තර්ගත වෙන අංග ලක්ෂණ සම්බන්ධයෙන් දැන් අපි බලමු මෙන්න මේ අපි කතා කරපු මේ එකේ ඉඳන් 29 කියන කොටසට අමතරව මේ වාහනේ ලියාපදිංචි සහතිකයේ තියෙන තවත් තොරතුරු කීපයක් ඒව සම්බන්ධයෙන් උත් කතා කරමු මුලින්ම මේ දකුණු පස ඉහළ කෙළවරේ තියෙන ලොට් FM FN 05.1.7.8.8.1 කියන අංකේ සීරියල් නම්බර් එක ඒක තමයි මෙන්න මේ කඩදාසියට අදාළව තියෙන ලියා මේ හඳුනා ගැනීමේ අංකය මේ කඩදාසිය මුද්‍රණය කරලා එනකොටම සීරියල් නම්බර් එකක් තියෙනවා රතු පාටි මුද්‍රණය කරලා ඒක තමයි මේ ලියාපදිංචි සහතිකයේ අංකය ඒකම තමයි මෙන්න මෙතන මැදත් මෙන්න මෙතන මුද්‍රණය වෙලා තියෙන්නේ ඔබ වාහනයක් මිලදී ගන්නකොට ලියාපදිංචි සහතිකයක් බලනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ නම්බර් එක මෙතන මුද්‍රණය වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න ඒ කියන්නේ මේ ලියාපදිංචි සහතිකයේ අංකය මේ නම්බරේම තමයි මෙතන තියෙන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා තවත් සීරියල් නම්බර් එකක් එක්ක කෙටි ඉරක් එක්ක තවත් අංකයක් මෙතන අංක 6 කියලා සඳහන් වෙනවා ඒ කියන්නේ මෙන්න මේ ලියාපදිංචි අංකයට අයත් වාහනයට මේ දක්වා ලියාපදිංචි සහතික 6ක් නිකුත් කරලා තියෙනවා මේක තමයි 6 වෙනි ලියාපදිංචි සහතිකය කියන්නේ මෙන්න මේ අංකයේ තියෙන වාහනයට නිකුත් කරලා තියෙන 6 වෙනි ලියාපදිංචි සහතිකය තමයි මේ ලියාපදිංචි සහතිකය. ඒකෙන් ඇඟවෙන්නේ නැහැ මේකේ ඕනර්ස්ලා 6 දෙනෙක් හිටියයි කියලා. මේකෙන් ඇඟවෙන්නේ මෙන්න මේ අංකයට නිකුත් කරලා තියෙන 6 වෙනි ලියාපදිංචි සහතිකය කියන එක විතරයි. මෙන්න මේ අංක ටික අදාළ වෙන්නේ නැහැ. මෙන්න මේ ඩෑෂ් එකත් එක්ක ඊට පස්සේ තියෙන අංකයෙන් තමයි කියන්නේ කොපමණ ලියාපදිංචි සහතික ප්‍රමාණයක් මේ අංකයට නිකුත් කරලා තියෙනවද කියලා. ඒත් එක්ක මෙතන තව දිනයක් සඳහන් වෙනවා 2022 12/21 කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ කියන මේ මම පෙන්වන ලියාපදිංචි සහතිකයේ මුද්‍රණය කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට පළමුවෙන්ම මොකක් හරි කාර්යයක්
කාර්යයකට දත්තපද්ධතියට තොරතුරක් ඇතුළත් කරපු දිනේ තමයි මේ. මෙන්න මේ ලියාපදිංචි සහතිකේ මුද්‍රණය කරන්න මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තපද්ධතියට පළමු ඒ කියන්නේ මුල්ම අවස්ථාවේදී දත්තයක් හෝ මොකක් මොන හරි කාර්යයක් ආරම්භ කරපු දිනේ තමයි මේ තියෙන 2022 12 21. මෙතන තියෙනවා අංකයක් ඒක අපේ අභ්‍යන්තරී භාවිතා කරන අංකයක්. මේ අංකයට අදාළව මුද්‍රණය කරපු ලියාපදිංචි සහතිකේ තමයි මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන දවසේ මේ ලියාපදිංචි සහතිකේ මුද්‍රණය කිරීමට මූලික කටයුතු ආරම්භ කළා. මෙන්න මෙතන පල්ලැහැ දකුණු අත පල්ලැහැම කෙළවරේ පැහැදිලිව තියෙනවා printed date එක කියලා. Date එකක් මෙන්න මේ ලියාපදිංචි සහතිකේ මේ පෙන්වන ලියාපදිංචි සහතිකේ මුද්‍රණය කරපු දිනේ. මේ දවසේ ආරම්භ කළා. මේ දවසේ මුද්‍රණය කළා. එක් දින සේවයකින් මේක ලබා ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ දවස් දෙක සමාන වෙනවා. සාමාන්‍ය සේවයකින් ගත්තා නම් මේකට වඩා මේ කියන දිනය තවත් ප්‍රමාද වෙච්ච දිනය පහු වෙච්ච දිනයක් තමයි මෙතන තියෙන්නේ. මේ කියන්නේ මෙන්න මේ පෙන්වන ලියාපදිංචි සහතිකේ මුද්‍රණය කරපු දිනේ. ඊට අමතරව මෙතන කස්ටම් නම්බර් එකක් තියෙනවා. තවත් දිනයක් තියෙනවා. එතකොට මේක රේගුව විසින් නිෂ්කාසනය කරපු දවස සහ ඒකට අදාළ දිනයක් තමයි කස්ටම් එකෙන් ලබා දෙන චැසිය ලින්ක් කරපු දිනයක් තමයි මේ සඳහන් වෙන්නේ. ඔන්න ඔය කියන කාරණා තමයි මේ ලියාපදිංචි සහතිකය සම්බන්ධයෙන් මේ ඉස්සල පූර්වණයෙන් සඳහන් කරපු වාහනේ අංග ලක්ෂණ වලට අමතරව මේ ලියාපදිංචි සහතිකයක් පරීක්ෂා කිරීමේදී ඔබ විසින් සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා අද දවසේ මේ කතා කරන්නේ. ඉතින් තවත් කාරණා කීපයක් තියෙනවා. ඒව කතා කරන්න ඉස්සෙල්ලා අපි මේ ලියාපදිංචි සහතිකේ පිටුපස පොඩ්ඩක් අධ්‍යයනය කරලා ඉමු. පිටුපස දැන් මේ රෝසපාඩ ලියාපදිංචි සහතික තමයි වර්තමානයේ භාවිතා කරන්නේ. මෙතන QR කෝඩ් එකක් ඇතුළත් වෙනවා. QR කෝඩ් එකට යටින් අර සීරියල් නම්බරේ ඇතුළත් වෙනවා FN05417881 මේ නම්බරේම තමයි මෙතන ඉදිරිපස මෙතන කෙරව මේ කෙරවලේ තියෙන්නේත් මෙතන තියෙන්නේත් අනිවාර්යෙන් පරීක්ෂා කරලා බලන්න මේ නම්බර්ස් තුනම සමානද කියලා. ලියාපදිංචි සහතිකය පරීක්ෂා කිරීමේදී ඒත් එක්ක මෙතන තව ස්ටිකර් එකක් වගේ මේ ආරක්ෂිත සලකුණක් තියෙනවා. ඒත් එක්කම හොලෝග්‍රෑම් ස්ටිකරයක් ආරක්ෂිත ස්ටිකරයක් මෙතන අඩංගු වෙනවා. ඒවත් පරීක්ෂා කරලා බලන්න මේවා ව්‍යාජව මුද්‍රණය කළාත් තියෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබට වැදගත් වෙන තොරතුරු මෙතන ඇතුළත් කරලා තියෙනවා ලියාපදිංචි සහතිකයේ පිටුපස. ඒවත් හොඳින් පරිශීලනය කරන්න භාෂා ත්‍රිත්වයෙන්ම සඳහන් වෙනවා. නම්බර්ස් තියෙනවා. ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විමසීමක් කරන්න පුළුවන්. මේ කියන කාරණා වලට අවධානය යොමු කරන්න. ඒත් එක්කම මේ ලියාපදිංචි සහතික සියල්ලම ආරක්ෂිත ලියාපදිංචි සහතික ආරක්ෂිත මුද්‍රාවන් ඇතුළත් කරලා තියෙනවා. ඔබ ලියාපදිංචි සහතිකයක් යම් කෙනෙක්ගෙන් ලබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ලියාපදිංචි සහතිකේ දිය සලකුණු ඇතුළත් වෙනවා. පොඩ්ඩක් මෙහෙම ඉර එළියට අල්ලලා බලන්න ඔබට දැන් මෙතන දැర్శණය වෙන්නේ නැහැ. නමුත් ඔබට හොඳට පැහැදිලිව ඉර එළියකට අල්ලලා බැලුවොත් මේ රෝස පාට ලියාපදිංචි සහතිකේ වර්තමානයේ භාවිතා කරන මේ උඩ කෙළවරේ Department of Motor Traffic කියලා තියෙනවා. මැදත් තියෙනවා Department of Motor Traffic DMT 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 කියලා තැන් කිහිපයක ඔබට දැర్శණය වෙනවා. සාමාන්‍යයෙන් හොඳට පැහැදිලි ඉර එළියකට අල්ලලා බැලුවොත් ඔබට ඒක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔබට නිල් පාට එලියක් තියෙන බ්ලූ ලයිට් එකකට ඇල්ලලා මෙන්න මේ කියන ප්‍රදේශයේ පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මෙතන අනිවාර්යයෙන්ම රජයේ ශ්‍රී ලංකා රජයේ රාජ ලාංඡනය මෙතන මුද්‍රණය කරලා තියෙනවා. ඔබට ඒකත් පරීක්ෂා කරගන්න හැකියාව තියෙනවා. මම මේ සඳහන් කළේ මේ රෝස පාට ලියාපදිංචි සහතිකේ මේ බේජ් කලර් ලියාපදිංචි සහතිකේ මීට මේ ඉස්සලා සඳහන් කරපු දිය සලකුණට වඩා වෙනස් දිය සලකුණක් තියෙනවා. විවිධ උදිය සලකුණු තියෙනවා. ඔබට සාමාන්‍ය රේලියට අල්ලලා මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේක මෙතන දිය සලකුණ මට පේනවා. මම දන්නේ ඔබට පේනවද කියලා. V අකුරේ හැඩේ සහිත දිය සලකුණක් තමයි මෙතන තියෙන්නේ. V අකුරේ හැඩේ සහිත දිය සලකුණක් තියෙන ඔබ වාහනේ ලියාපදිංචි සහතිකය ගන්න ප්‍රථම මේක පරීක්ෂා කරලා බලන්න. මේක ව්‍යාජ ලියාපදිංචි සහතිකයක්ද නැත්නම් මේක ඔරිජිනල් ලියාපදිංචි සහතිකයක්ද කියලා හඳුනා ගන්න. එතකොට V හැඩේ දිය සලකුණු තියෙන්නත් පුළුවන්. ඊට අමතරව X ආකාරයට X හැඩයට වගේ නිකන් කතර සලකුණු වගේ තියෙන දී සලකුණු තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ලොකුවට දී සලකුණු X අකුරු හැඩයට කතර වගේ හැඩයට තියෙන දී සලකුණු තියෙන්නත් පුළුවන්. එහෙමත් නැතුව චේන් එකක් හැටියට බෝල බෝල වගේ චේන් එක දම්වැලක ස්වරූපයේ දී සලකුණු තියෙන්නත් පුළුවන්. ඉතින් විශේෂ අවධානය යොමු කරන්න දී සලකුණු සම්බන්ධයෙන් වාහනයක් මිලදී ගන්නකොට ලියාපදිංචි සහතිකයක් ඔබ ලබා ගන්නව නම් හොඳයි. දැන් අපි බලමු කොහොමද ලියාපදිංචි සහතිකයක් හරියටම හඳුනාගන්නේ කියලා. ව්‍යාජ ලියාපදිංචි සහතිකයක් සහ ඔරිජිනල් ලියාපදිංචි සහතිකයක් සාමාන්‍යයෙන් හඳුනාගන්නේ කොහොමද කියලා මම පූර්වයෙන් සඳහන් කළා. ඔබ දිය සලකුණ පරීක්ෂා කරන්න ඔබට බ්ලූ ලයිට් එකක් තියෙනවනේ මෙන්න මේ කියන ප්‍රදේශයේ ඔබට රාජ්‍ය ලාංඡනය දැක ගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම
මේ ලියාපදිං සහතිකයේ QR code එක තියෙනවා මේ QR code එකත් ස්කෑන් කරලා බලන්න QR code එක ස්කෑන් කළාම ඔබට මේ lot number එක බලා ගන්න පුළුවන් මේ එන link එකේ මේ lot number එක බලා ගන්න පුළුවන් මේ lot number එක මෙන්න මෙතන පිටිපස්සේ මුද්‍රණය කරලා තියෙනවා මෙතන තියෙනවා මෙතන මැද තියෙනවා මේ තුනම සමාන වෙන්න ඕන ඊට අමතරව මෙතන ස්ටිකර් එක තියෙනවා මෙතන හොලෝග්‍රෑම් ස්ටිකර් එක තියෙනවා මේකත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඒත් එක්කම මේ අපේ ආරක්ෂිත කඩදාසිය මේකේ ගේජ් එක ටිකක් ඝනකමයි සාමාන්‍ය ව්‍යාජ ලියාපදිං සහතිකවල මෙච්චර ඝනකමට මුද්‍රණය කරගන්න බෑ ඒ අයට එතකොට ඔබ ලියාපදිං සහතිකයක් ගන්නකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේකේ ඝනකම සම්බන්ධයෙන් ඒක භෞතිකව ඔබට බලන්න පුළුවන් කාරණයක් ඊට අමතරව තවත් කාරණයක් තියෙනවා ඒ කාරණේ මම පැහැදිලි කරලා දෙන්න මේ ලියාපදිං සහතිකයේ ලියාපදිං සහතිකයේ ටෙක්ස්ට් එක මුද්‍රණය කරලා තියෙන අකුරු සම්බන්ධයෙන් අකුරු පරීක්ෂාවක් ඔබට කරගන්න පුළුවන් ඔබගේ ජංගම දුරකථනයේ මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කොහොමද කරන්න කියලා මේ ලියාපදිං සහතිකය ව්‍යාජ ලියාපදිං සහතිකයක් නෙමෙයි මේක අපේ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කරලා නිකුත් කරපු ලියාපදිං සහතිකයක් මම ඒක පරීක්ෂා කරන්නම් අපි මේක ඔබගේ ජංගම දුරකථනයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවනේ ඔබගේ ජංගම දුරකථනයේ මේ ටෙක්ස්ට් එකේ සම්පූර්ණ ටෙක්ස්ට් එකේ ෆොටෝ එකක් ගහගන්න. මේ ගහගත්තු ෆොටෝ එක අපි zoom කරලා බලමු. මම zoom කළා ඔබට පේනවා කියලා මම විශ්වාස කරනවා. එතකොට අපි මෙතන ටෙක්ස්ට් එක පොඩ්ඩක් හඳුනා ගන්න තමයි මේ යන්නේ. දැන් මේ ලියාපදිංචි සහතිකේ මම මේක zoom කරලා තියෙනවා. මෙතන ඔබට පේනවා ඇති ටෙක්ස් වර්ග දෙකක් තියෙනවා. මේ එන්ජින් අංකය කියලා තියෙන්නේ මේ ලියාපදිං සහතිකේට අපි දත්ත ඇතුළත් කරන්න ඉස්සෙල්ලා අපිට ලැබෙන ටෙක්ස්ට් එක. මේක printed already printed ටෙක්ස්ට් එකක්. මේ ඉතුරු එක එන්ජින් අංකය තමයි. එන්ජින් අංකය මේ මෝටර් ලොරි කියන පාර්ට් එක තමයි අපි අපේ ඩොට් මැට්‍රික්ස් printers වල print කරන්නේ. හරි. මම දැන් තවත් zoom කරලා ඔබට පෙනීම තව පොඩ්ඩක් පේන්න. හරි. දැන් මේ ඔබට පැහැදිලිව පේනවා ඇති මේ ටෙක්ස්ට් වල ටෙක්ස්ට් ಜಾති දෙකක් තියෙනවා. ඒ දෙකේ වෙනස. මේ මුලින්ම අපිට මුද්‍රණය කරලා එන එක කඩතුළු මොනවත් නැතුව ඒක හොඳ සුමටව තියෙනවා. ඔන්න මම මේ එන්ජින් අංකෙම ලොකු කළා. හැබැයි මේ ඩොට් මැට්‍රික්ස් printer එකෙන් අපි print කරපු ටෙක්ස්ට් එක ඒකේ කඩතුළු ඔබට දැක ගන්න පුළුවන්. ඔබ ගොඩක් zoom කළොත් ඔබට පැහැදිලිව කඩතුළු දැක ගන්න පුළුවන්. හැබැයි මේකේ කඩතුළු නැහැ. ඒක සුමටව තියෙනවා. ඔන්න ඕක තමයි විශේෂයෙන්ම අකුරු පරීක්ෂාවකදී ඔබ කරන්න ඕනේ ෆොටෝ එකක් ගහලා ඒක zoom කරලා බලන්න ඔබට මේකේ කඩතුළුත් එක්ක තියෙනවා නම් මේ සම්පූර්ණ මේ අපි වාහනේ අංග ලක්ෂණ වලට අදාළ ටෙක්ස්ට් එක දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කරන ටෙක්ස්ට් එක වාහනේ අංග ලක්ෂණ වලට අදාළ ටෙක්ස්ට් එක කඩතුළුත් එක්ක තියෙනවා නම් ඒකේ ගැටලුවක් නැහැ. ඒක සාමාන්‍ය ඔබට මේකෙත් බලන්න පුළුවන් මේ ඩොට් 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 එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. එන්නේ ඒකෙන් ඔබට හඳුනා ගන්න පුළුවන් මේක දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරපු ලියාපදිංචි සහතිකයක්ද කියලා. දැන් මේ හැම එකේම එක හා සමානව ඒ කඩතුළු ස්වරූපය දැක ගන්න පුළුවන්. කැන්ට මේ හැම එකේම ඔබට දැක ගන්න පුළුවන්. ෆොටෝ එකක් ගහලා zoom කරලා බලන්න. ඕක තමයි එක හොඳම ක්‍රමවේදය අකුරු පරීක්ෂාව සඳහා. එතකොට මම තව ලියාපදිංචි සහතිකයක් ඔබට පෙන්වන්නම්. මේ ලියාපදිංචි සහතිකය ව්‍යාජ ලියාපදිංචි සහතිකය. අපි මේ ව්‍යාජ ලියාපදිංචි සහතිකෙත් ෆොටෝ එකක් ගහමු. මේක පොලිස් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය විසින් අපගේ පරීක්ෂාව සඳහා යොමු කරපු ලියාපදිංචි සහතිකයක්. අපි ඒකෙත් ෆොටෝ එකක් ගහලා zoom කරලා බලලා බලමු කොහොමද වෙනස කියලා. ඔන්න මම zoom කළා. මෙන්න මේ මට්ටමට zoom කළා. දැන් ඔබට පේනවා ඇති අර මම කිව්ව අර printed already printed text එකයි දෙපාර්තමේන්තුව විසින් print කරනවා කියපු වාහනේ අංග ලක්ෂණ වලට අදාළ print එකයි ඒ දෙකම එක හා සමානයි. අතන දැන් අපි මම වේලස්සන පෙන්නපු එකේ මේ text එක අංග ලක්ෂණ වලට අදාළ text එකේ කඩතුළු ස්වරූපයක් විශාල වශයෙන් දැක ගන්න තිබ්බා. හැබැයි මේකේ නෑ එහෙම. මේ දෙකම එක වගේ තමයි පේන්නේ. එකම print එකකින් තමයි කරලා තියෙන්නේ. ඔන්න ඕක තමයි සුවිශේෂී වෙනස්කම. ව්‍යාජ ලියාපදිං සහතික හැම එකේම වගේ මෙන්න මේ text එක තමයි එන්නේ. ඒගොල්ලෝ ඒ කියන්නේ අර කඩතුළු ස්වරූපයෙන් තියෙන dot matrix
printer එකකින් ගහන්න බෑ. එහෙම ඒක අනිවාර්යයෙන්ම ඔබට හඳුනා ගන්න පුළුවන් මෙහෙම ෆොටෝ එකක් ගහලා zoom කළාට පස්සේ. ඔන්න ඕක තමයි වඩාත් හොඳම ක්‍රියාමාර්ගයේ ලියාපදිං සහතිකයේ මුද්‍රණය වෙලා තියෙන අකුරු පරීක්ෂා කරන්න. දැන් මේ දැන් මම මේ ව්‍යාජ ලියාපදිං සහතිකයේ ෆොටෝ එකක් ගහලා zoom කළා ඔබට බලන්න. ඕනනම් අපි ආයි අනිත් ලියාපදිං සහතිකයත් බලමු. මේ ලස්සන අපි ගහපු ෆොටෝ එක මේ තියෙන අපි දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කරපු ලියාපදිං සහතිකය. එතකොට ඔබට පැහැදිලිව පේනවා ඇති දෙකේ වෙනස. මේකේ පැහැදිලිවම ටෙක්ස්ට් එකේ කඩතොළු ඔබට දැක් ගන්න පුළුවන් ඩොට් ඩොට් එකතු වෙලා හැදිලා තියෙනවා. අරක එහෙම නැහැ. ඔන්න ඕක තමයි වෙනස. මේ ওই විදිහට තමයි ලියාපදිං සහතිකයේක අකුරු පරීක්ෂා කළා කොහොමද ලියාපදිං සහතිකයේ ව්‍යාජද නැද්ද කියලා හඳුනාගන්නේ. ඒත් එක්කම ඔබට තව පණිවිඩ කීපයක් දෙන්න තියෙනවා. ලියාපදිං සහතිකයක් පරීක්ෂා කිරීමේදී අනිවාර්යයෙන්ම මෙන්න මේ ඔරිජිනල් කියන තැන හොඳට පරීක්ෂා කරන්න. මෙන්න මේ කියන තැන බොහෝ විට වෙනස්කම් කළා මකලා අලුත් ටෙක්ස්ට් එකක් ගහලා තියෙන්න පුළුවන් ඔබව වංචාකාරී පුද්ගලයන් විසින් වංචා රැවටීමට භාජනය කරන්න පුළුවන්. මෙතන ඩුප්ලිකේට් කියන එක මකලා මෙතන ඔරිජිනල් කියලා අර වගේ ටෙක්ස්ට් එකකින් මුද්‍රණය කරලා තියෙන්න පුළුවන්. මෙතන සැලකිලිමත් වෙන්න ඒත් එක්කම එන්ජින් අංකය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න මෙතනත් විකෘති කරලා තියෙන්න පුළුවන්. එන්ජින් අංකයත් එක්කම CC කැපැසිටි එන්ජින් එකේ ධාරිතාව වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මොඩල් එක මේක එක මේ බ්‍රෑන්ඩ් නිව් කියන කොටස ඔන්න ඔය මේ කියන කාරණා තුනත් බොඩි ටයිප් එකත් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒත් එක්කම නිෂ්පාදිත වර්ෂයත් සම්බන්ධෙනුත් අවධානය යොමු කරන්න. ඔය කියන ඒවා තමයි ටෙක්ස්ට් එකකින් වෙනස් කරන මූලික වශයෙන්ම වෙනස් කරන්න වංචාකාරී පුද්ගලයන් සහ වෙන වෙන පාර්ශව විසින් ලියාපදිං සහතිකය විකෘති කරනකොට බොහෝ විට අපිට දක්නට ලැබෙන අවස්ථා තමයි ඔන්න ඔය කියපු කාරණා. ඒ අදාළ ස්ථානවල තමයි වෙනස්කම් බහුල වශයෙන් දැක මේ වාර්තා වෙන්නේ. ඒත් එක්කම අත්සන සම්බන්ධයෙන්ුත් අත්සන සහ නිල මුද්‍රාව සම්බන්ධයෙන් පොඩි අවධානයක් යොමු කරගන්න. ඒක ඔබට පරීක්ෂා කරගන්න පොඩ්ඩක් අපහසුයි. නමුත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මේක ස්කෑන් කරලා යොදපු අත්සනක්ද නැත්නම් ඔරිජිනල් අත්සනක්ද කියන එකත් පරීක්ෂා කරලා බලන්න. තව කාරණයක් තියෙනවා. සාමාන්‍ය ව්‍යාජ ලියාපදිං සහතිකයක් මේ ගේජ් එකේ මුද්‍රණය කරගන්න බැරි නිසා බහුල වශයෙන්ම භාවිතා කරනවා ඒගොල්ලෝ මේක මුද්‍රණය කරලා ලැමිනේට් කරනවා. එතකොට ව්‍යාජ ලියාපදිං සහතිකය බොහෝ විට ලැමිනේට් කරලා තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලැමිනේට් කරලා තියෙන සියලුම ලියාපදිං සහතික ව්‍යාජය කියලා. ව්‍යාජ එකක්ද නැද්ද කියලා ඔබට පරීක්ෂා කරන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්ව ෆොටෝ එක ගහලා zoom කරලා බලලා ඔබටම පරීක්ෂා කරගන්න පුළුවන්. ඒත් එක්කම දියසලකුණු සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කරන්න. ඒක ඔබට ගොඩක් වැදගත් වේවි. ඔබ රැවටීමකට භාජනය වෙන්නේ නැතුව වාහනයක හරියාකාරයෙන් ලියාපදිං සහතිකයත් එක්ක ව්‍යාජ වාහනයක් නොමේ හරි ඔරිජිනල් වාහනයක් මිලදී ගැනීමේදී ඔන්න ඔය කියන කාරණා තමයි අද දවසේ අපි සාකච්ඡා කළේ. ඉතින් අපි විශ්වාස කරන ඔබ අද දවසේ දැනුවත් වීමක් වෙන්න ඇති කියලා ලියාපදිං සහතිකයක අංග ලක්ෂණ ලියාපදිං සහතිකයේ අන්තර්ගතයේ සම්බන්ධයෙන්ුත් කොහොමද ව්‍යාජ ලියාපදිං සහතිකයකින් ඔරිජිනල් ලියාපදිං සහතිකයක් හඳුනාගන්නේ ඒකට අවශ්‍ය ක්‍රමවේද මොනවද භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියන එක සම්බන්ධයෙන්. ඉතින් අපි විශ්වාස කරන ඔබේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්නේ නැති කියලා අපි මින් ඉදිරියටත් මේ වගේ විවිධ වූ කාරණා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවත දවසක හමු වෙන තෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.